ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛු අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ පුසෙය්‍ය චිත්තස්ස ඒකග්ගතංති ඒව මේතං රාජකුමාර ඒව මේතං රාජකුමාර ඉද බික්ඛු අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ කුසෙය්‍ය චිත්තස්ස ඒකග්ගතංති ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් ඔබ ඒ උතුම් වූ සීලයක පිහිටමින් බුද්ධ වන්දනාවන් බුද්ධ පූජාවන් සිද්ධ කොට සෑම දිනාම එක්සිත්ව එක්සත්ව දෙවියන්ට ආරාධනා කරමින් ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳා ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ මෙලෝ ජීවිතයත් පරලෝ ජීවිතයත් යහපත් කර ගැනීමටයි. ඒක නිසා සෑම කෙනෙක්ම තමන්ගේ සිත, කය, වචනය සංවර කරගෙන මනා සිහිය ඇති කරගෙන මේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කර යුතුයි. එසේ ශ්‍රවණය කරන කෙනාටයි මේ උතුම් වූ ධර්මයෙන් ප්‍රයෝජනයක්, ලාභයක් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා එකඟ වූ සංවර වූ කයක් ඇතිව, එකඟ වූ සංවර වූ සිතක් ඇතිව ඔබ මේ උතුම් වූ දේශනය ශ්‍රවණය කළ යුතුයි, අහංකම් කිය යුතුයි. අද දවසම ඔබ බලාපොරොත්තු වන්නේ විහාරස්ථානයේ ඉඳිමින් ධාර්මික ජීවිතයක් ගත කරන්නට. ඒ ධාර්මික ජීවිතයක් ගත කිරීමේදී ඔබ නිරන්තරයෙන්ම මතක තියාගත යුතු කාරණයක් තමයි අද පන්සලේ මම ඉන්නේ. පන්සලේ ඉන්නකොට වෙනදා ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන දේවල් එහෙම අද කතා කරන්න බෑ. කවුරු හරි කෙනෙක් කාව හරි විවේචනය කරනවා නම් එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ අඩුවක් දැක්ලා ඒකට හිනහා වෙනවා නම් ඒ වගේ තත්ත්ව අද ඇති කරගත යුතු නැ නේද? එහෙමනම් ගෙදරයි පන්සලේ අතර වෙනසකුත් නැහැ. දෙකම එක වෙනවා. වෙනසකට වඩා තියෙන්නේ සුදු ඇඳගත්තා අටසිල් සමානයි. බලන්න අප තුළ අකුසල් අපි නොදැනුවත්වම රැස් වෙන විදිහ. ඉතින් ඒක නිසා අද අදිෂ්ඨානයක් කරගන්න ඕනේ. අපි දවස පටන් ගත්තේ පන්සලෙන්. එහෙමනම් පන්සලෙන් දවස පටන් ගත්තේ ධාර්මික දෙයකට. එහෙනම් අද දවස පුරාම සිත තුළ ඇති කරගත යුත්තේ, කය තුළ ඇති කරගත යුත්තේ, වචනය තුළ ඇති කරගත යුත්තේ
ධාර්මික දේවල් තමයි. ඒක නිසා සිතින්වත්, කයින්වත්, වචනයෙන්වත් අරුවක් වෙන්න දෙන්නේ නැහැ. මටත් පෙර පුරුද්දට සමහරක් විතර ආවොත් එහෙම ටක් ගාලා මගහරලා යන්න ඕනේ. ඒක නිසා පින්වත්නි මේක හොඳම අවස්ථාවක් ජීවිතේ මේ අවුරුද්දේ අවසාන පෝය අපි කරන්නේ. පන්සලේ ස්වාමීන් වහන්සේලා කරන අවසාන පෝය. ලබන පෝය අපිට හම්බ වෙන්නේ නැහැ කරන්න. ලබන 27 මම හිතන්නේ පෝය තියෙනවා. 27 වෙනිදා වෙනකොට අර අපේ ස්වාමීන් වහන්සේ නමක් වැඩලා මේ වැඩසටහනක් කරනවා. එතකොට අද මේ අපි හම්බ වෙන මේ පෝය වැඩසටහන අවසාන පෝය වැඩසටහන වෙනදාට වඩා ටිකක් වෙනස් වෙන්න ඕනේ. මේ කතාව අපි මීට කලින් සඳහන් කළේ නෑ. මේ වසරක් ගෙවි යන මොහොතේදී අවසන් පෝයේදී ඔබට අපි මතක් කරනවා අද දවසේදීවත් සිත, කය, වචනය සංවර කරගෙනම මේ පැය පහ හය ගත කරන්න කියලා. එහෙම සඳහන් කරමින් පින්වත්නි අද අපි යොමු වෙමු අපේ පෝය වැඩසටහනට. අද මොන පෝයද? අපි මේ සමරන්නේ ඉල් පෝය නේද? ඉල් පෝය අපි අද දවසේ සමරන්නේ ලංකාවේ නම් පෝය දවසේන්නේ 25 වෙනිදාට. එතකොට අපිට දවසක් හම්බ වෙන්නේ නැති නිසා අපි තීරණය කරා මේ 22 වෙනිදාට පෝයට කලින් දවස දාගෙන ඒ පෝය සමරන්නට. අද පෝය දවසේ පින්වත්නි ඉල් පෝය දවසේ වැදගත්කම වශයෙන් පෙන්වා තිබෙනවා ශාසන ඉතිහාසයේ තුල මෛත්‍රී බෝධිසත්වයන් අපේ ලෝතුරා බුදුපියාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් දවස වශයෙන් තමයි හඳුන්වන්නේ. මේක ඉතින් කොච්චර අහලාද නේ? පොයවල් කීයක් අපිට හම්බුණා දිල් පොයවල්? ආයෙත් කියන්න බලන්න තවත් වැදගත් කාරණයක්. මොකද අපි මේ ඉල් පොය සමරන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ තෞතිස දිව්‍ය ලෝකේ අභිධර්මයේ දේශනා කළා. ඔව්. පහළට බයින් නැවතා ඊම ප්‍රත්‍රා ඊම මේන් පහළට ගහලා සංඛාසේ. ඔව්. ආ ඒක තව එක. දැන් මේ මල්ලඟ ඔක්කොම තියෙනවා මම මේ පොඩි හිතන්නකෝ මේ හාමුදුරුවෝ දන්නේ නැතුව තමයි අහන්නේ. නෑ නෑ මටත් ඕන මේ මතකද කියලා බලා ගන්න. මොකද දැන් මම ඉල් පොයවල් තුනකට ඉඳලා තියෙනවා. මේ තුන්වෙනි පොය. මේ පොයවල් තුනේදීම අපි වැදගත්කම සඳහන් කරලා තියෙනවා. මේ තුන්වෙනි අවස්ථාව. ආ තවත් කාරණයක්. දැන් දෙකයි. සාරිපුත් මුගලන් වහන්සේලා මේ අගසව් නෑ නේ. ඒක නෑ. ඒ සාරිපුත් හාමුදුරුවෝ සම්බන්ධ කාරණයක් තියෙනවා. එකක් හිතමු බලන්න. සරියුත් හාමුදුරුවෝ ආයු ඕ අත්හැරලා ඊට පස්සේ පරිනිර්වාණය උන්වහන්සේ පිරිනිවන් පාන්නේ අද වාගේ දවසේ. තවත් කාරණා ඊළාට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ මොකද කරේ? උන්වහන්සේගේ අවබෝධයෙන් බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ සිද්ධ කළේ මොකද්ද? පළවෙනියට කාටද ධර්ම දේශනා කළේ? ඊට පස්සේ කී නමක් ඇති වුණාද පස්වග මහණුන්ගෙන් පස්සේ? හැට නමක් ඇති වුණා නේද? ඒ ප්‍රථම ධර්ම දූත සේවාව. ප්‍රථම ධර්ම දූත සේවාව පිණිස යොදාගත් ස්වාමින් වහන්සේලා 69 යොදා ගනිමින් ධර්ම ප්‍රචාරයේ සිද්ධ කළේ අද වගේ පොය දවසට. තව කාරණයක් අහලා තියෙනවද තුම්බෑ ජැටලියන්ගේ? කවුද? කවුද තුම්බෑ ජැටලිය? දුර්වල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයාකාශ්‍යප. මොකද වෙන්නේ? මොකද කරන්නේ? දමණය කළා. ඒ අය දමණය කළේ මේ වගේ
පෝය දවසක. ඊළඟට අපි දැන් මේ අවුරුද්දේ මේ නොවැම්බර් 8 වෙනිදා මොකද කරේ? ඕ කටින පින්කමක් කළා නේ. දැන් කටින චීවර මාසයේ අවසන් වෙනවා මේ පෝයේ පස්සේ. එතකොට අපේ තියෙනවා මේ පසුවස් පවාරණය කියලා එකක්. ඒ පවාරණය සිද්ධ කරනු ලබන්නේ මෙන්න මේ පෝයට. මෙන්න මේ කියන කාරණා ටික මුල් කරගෙන තමයි අපි ඉල් පෝය සමරන්නේ. දැන් පැහැදිලි නේද කාරණා කීපයක්වත් මතකද? ආ කියන්න බලන්න මතක කාරණා. එකක් සරිය උතාන්ද්‍රෝ ඉර්මාපං. දෙක ඕ ප්‍රථම ධර්ම දූත සේවාවට යොදාගත් 69 යොදනවා. ඊළඟ තුන තුම්බෑ ජඩ්ලියම් දමනය කරනවා. ඊළඟට වැදගත්ම එකක් කියන්න බලන්න. ස්වාමීන් වහන්සේලා පසුවස් පවාරණය සිද්ධ කරනවා. මෙන්න මේ ඊළඟට දැන් අපි හැමෝම අපේක්ෂා කරන නිවන් සුවය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ කොයි කාලෙද? පතන්නේ මේ ගෞතම සාසනය තුල බැරුණොත් ඊළඟට මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන මෛත්‍රී බෝධිසත්වයන්ගේ ඒ බුද්ධත්වයෙන් පස්සේවත් අපිට නිවන් සුව අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මෙත් බෝසත්ට විවරණ ලබා දුන්නේ අද වගේ පොඩි දවසක. ඒකින්ද ඔබ මතක තියාගන්න ඕනේ කාරණා. දැන් ඒ ටික ඔහොමම මතකයේ බඳවාගෙන පින්වත්නි අපි අද යොමු වෙමු අද අපේ ධර්ම දේශනාවට. ධර්ම දේශනාව පිණිස මා මාතෘකා කරගත්තේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේන සූත්‍ර දේශනාව. කොහෙද? මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව හරිම ලස්සන සූත්‍ර දේශනාවක්. අපි හැමෝගෙම මූලික අරමුණ මොකද්ද? නිවන් දකින්න නේද? එතකොට බුදුහාමුදුරුවෝ මේ මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේන මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වුම් කරන්න හදන්නේ ගිහි ශ්‍රාවකයෙකුට දායක දායකාවකට ඒ ජීවිතය තුළම තමන්ගේ නිවන් අවබෝධය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. කෙනෙක් අපේක්ෂා කරනවා නම් නිවන් අවබෝධ කරගන්න ගිහි ජීවිතය තුළදී ඒ නිවන් අවබෝධ කරගන්න කැමති කෙනාට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ සූත්‍ර දේශනාවෙන් උන්වහන්සේ පෙන්වුම් කොට වදාළේ. කොහෙද සූත්‍ර දේශනාව තියෙන්නේ? මජ්ඣිම නිකාය. මජ්ඣිම නිකාය කොහෙද? උපරිපන්නාසකේ. මොකද්ද සූත්‍රේ? කියේ නැහැ. දන්ත භූමි සූත්‍රය. දන්ත භූමි සූත්‍රය. දන්ත කියන්නේ මොකේද? ඈ? දන්ත. දාත. භූමි. එතකොට දැන් ආ කලබලා ගන්න බලන්න. ගැළපෙනවා. නෑනේ එහෙනම් වෙන මොකක් හරි එකක් වෙන්න ඕන නේ. ඒකනේ. දන්ත භූමි සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඔන්න බුදුහාමුදුරුව වැඩ ඉන්නවා රජගහනුවර. රජගහනුවර මොකද්ද උන්වහන්සේට තිබ්බ විහාරය? වේළුවනාරාම. වේළුවනාරාමේ වැඩ ඉන්නකොට ඒ අරණ්‍ය කුටිකායම් කියලා නැත්නම් මේ කැලෑවක වනලැබක කුටියක් තියෙනවා. ඒ කුටියේ වැඩ ඉන්නවා අචිරවත කියලා සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. කවුද අචිරවත? මේ ස්වාමීන් වහන්සේ මේ කුටියේ වැඩ ඉන්නකොට ඒ කාලේ හිටපු රාජකුමාරේ දකින්නවා උන්වහන්සේ මේ කුටියේ වැඩ ඉන්න බව. මේ කුමාරයාගේ නම තමයි ජයසේන කුමාරය. අචිරවත සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලා නැහැ. සාමණේර ස්වාමීන් වහන්සේ නම. මෙයා මේ ස්වාමීන් වහන්සේ මේ කුටියේ වැඩ ඉන්නවා කියන්නේ ඒ කාලේ හිටියා ජයසේන කියලා
රාජකුමාරේ ඒ රාජකුමාරයා දකිනවා. දැකලා රාජකුමාරයා එනවා අර අචිරවත ස්වාමීන් වහන්සේ ළඟට. ඇවිල්ලා ජයසේන කුමාරයා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නේ? අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ කුසෙය චිත්තස්ස ඒකග්ගතාන්ති. මේ ලෞතර බුදුපියාණන් වහන්සේගේ දේශනාවේ මෙන්න මෙහෙම එකක් සඳහන් වෙනවා කියලා අහලා තියෙනවා. මොකද්ද? අප්‍රමාදීව දැඩි වීර්යය ඇතිව ධර්මයට යොමු වෙලා ඉන්න, ධර්මය අනුගමනය කරන යම් කිසි කෙනෙක් වේ නම් ඒ කෙනාගේ සිත එකඟ වෙනවා කියලා කාරණයක් අහලා තියෙනවා කියලා කියනවා. මොකද්ද කාරණේ? අප්‍රමාදීව දැඩි වීර්යෙන් යුක්ත ධර්මයට අනුව කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් එයාගේ සිත මොකද වෙන්නේ? එකඟ වෙනවා කියලා අහලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ජයසේ කවුද මේක කියන්නේ? ජයසේන කුමාරයා කියන්නේ රාජකුමාරයා කියනවා මේ අචිරවිත ස්වාමීන් වහන්සේ මෙන්න මේ වගේකක් මම අහලා තියෙනවා. අප්‍රමාදීව දැඩි වීර්යෙන් යුක්තව ධර්මයට අනුකූලව යම් කිසි කෙනෙක් වැඩ කටයුතු කරනවා නම් එයාගේ හිත එකඟ වෙනවා. මේක ඇත්තද? ඊට පස්සේ අචිරවත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, ඔව් එව මේතන් රාජකුමාරය, එව මේතන් රාජකුමාරය, ඔව් රාජකුමාරය, ඒක එහෙමම තමයි. ආ ඒක එහෙම නම් මට කියා දෙන්නකෝ මේ වැඩ පිළිවෙල. ජයසේන කුමාරයා අහනවා මට ඒ ක්‍රමේ කියා දෙන්නකෝ. ඊට පස්සේ අර සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලාවත් නැන්නේ. උන්වහන්සේ පිළිතුරු දෙනවා, අනේ අක්කෝ මට නම් ওই වැඩේ කරන්න බෑ. මන් දන්නේ ටිකයි. මම මේ දන්න ටිකක් තව වඩාගෙන මේ ඉදිරියට යන කෙනෙක්. ඒක නිසා මට නම් ওই කටයුත්ත කරන්න බෑ. ඉතින් ජයසේන රාජකුමාරයා කියනවා, නෑ නෑ මහලු දෙයක් නෙවෙයි. මට දන්න ටික කියන්නකෝ කියලා. ඊට පස්සේ අර අචිරවත ස්වාමීන් වහන්සේ දන්න ටික දේශනා කරනවා. ඉතින් ඒ දන්න ටික මේ විදිහටම දේශනා කරගෙන යන ගිහිල්ලා අවසන් කරනවා. අවසන් කරනකොටම ජයසේන කුමාරයා කියනවා, අට්ඨාන මේතං බන්තේ. මොකද ඉන්න පුළුවන්? අට්ඨාන මේතං බන්තේ. මේක නම් වෙන්න බැරි කතාව. ඕක වෙන්න බෑ කිවා නැගිට කියයි. නිකන් හිතන්න බලන්න මේ පිළිමවත් පිළිස මාත්‍රි කියන මාත්‍රි මේ ධන ප්‍රමාණය කියන්නේ. දැන් මා දේශනා කරනවා, දේශනාව අවසන් වෙන්න බෑ කිව්වා නැගිටලා කිව්වොත් මොකද වෙන්නේ? බණ ටිකක් ඇහුවා, ධන ප්‍රමාණය උන්වහන්සේ දේශනා කරේ. ඒකට දුන්න උත්තරේ තමයි මොකද්ද? ඕක ඔය කියන දේ නම් පිළිගන්න බෑ කියන එක යා කියලා නැගිටලා ගියා. කොච්චර හම්බුන සාමනීරන් නේද? තාම මේ ඵලයකටවත් පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. කොයි තරම් හිත නිකන් කැළඹෙන්නේ නැද්ද නේද? ඉතින් ඒක නිසා දැන් කරන්න දෙයක් නැහැ. අචිරවත ස්වාමීන් වහන්සේ නිහඬව ඉඳලා ජයසේන කුමාරයා යනවත් එක්කම මේ කතාව ඇහුවානේ. ඕක නම් පිළිගන්න බෑ, වෙන්න බැරි කතාවක්. මම නම් හිතන්නේ ওই ක්‍රමයට ගිහිල්ලා මේ හිත එකඟ කරගන්න පුළුවන් කියලා. ඒකින්ද මම නම් ඕක පිළිගන්නේ නැහැ කියලා එයා ගියා. යනවත් එක්කම අචිරවත ස්වාමීන් වහන්සේ වඩිනවා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා මේ විස්තරේ කියනවා. මෙන්න මේ ජයසේන කුමාරයා මේ විදිහටයි මගෙන් ඇහුවා. මම මේ විදිහටයි කිව්වේ කියලා මම දේශනා කරා. ඉතින් එයා මගෙන් ඇහුවේ මේ අප්‍රමාදීව දැඩි වීරයෙන් යුක්තව ධර්මයේ යෙදෙන කෙනෙකුට, බණ භාවනා කරන කෙනෙකුට සිත එකඟ කරගන්න පුළුවන්ද කියලා ඇහුවා. මම උත්තර දුන්නා මට පුළුවන් විදිහට දේශනා කළා. හැබැයි එයා ඒක වෙන්න බෑ කියලා නැගිටලා ගියා කියලා කාරණේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අචිරවත ජයසේන කුමාරයා රාජකුමාරයා එහෙම කියපු එක හරි. ඇයි ඔබගේ හිත තුළ ඔබ හිත දියුණු කරගත්ත තරමටම එයා හිත දියුණු කරගෙන නැහැ.
දැන් කෙනෙකුට කියන්න පුළුවන් මට පුළුවන් අද දවසේදී මේ තියෙන කාලුණේ වෙනස් කරන්න. එතකොට දැන් මම කිව්වා කියන්නකො දැන් මේ තියෙන නිකන් මන්දගාමි පරිසරයක්. මේ පරිසරය වෙනස් කරලා බොහොම අවුව ගෙනල්ලා ඉඳ ගෙනල්ලා මට ඒ හාස්කම් විස්කම් කරන්න පුළුවන් කියලා කිව්වොත් මොකද කරන්න කිව්වත් ඔය පේන්නේ නැති හිනා වෙනවා නේ. කෙනෙකුට කියන්න පුළුවන්ද මගේ හිත තුල තියෙන චිත්තසක්තිය බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජයසේන රාජකුමාරයා ওই කතාව කිව්වක හරි අචිරවතගේ හිත තුල තියෙන චිත්තසක්තිය ජයසේන කුමාරයාට තේරුම් ගන්න බෑ. ඉතින් ඒක හරි. එහෙම තේරුම් ගන්න නම් ඒ වගේ තත්වයකට එන්න නම් එයට උතනින් නම් ඔය වැඩේ කරන්න බෑ. ඒක නිසා ඒ අය මේ ඔය කාම ලෝකයෙන් බැහැර වෙලා කාම වනයෙන් බැහැර වෙලා නියම ප්‍රතිපදාවක හිටියොත් එයට පුළුවන් අපමත්තු ආතාපි පහිතත්තු. ඒ කියන්නේ අප්‍රමාදීව වීර්යෙන් යුක්තව සහ ධර්මයෙන් බාන භාවනාවල යෙදিলা චිත්තස ඒකගාන්ති සිතෙහි එකඟභාවය ඇති කරගන්න පුළුවන් කියලා දේශනා කරනවා. මෙහෙම දේශනා කරලා උන්වහන්සේ මේකට ගන්නවා පින්වත්නි ලස්සන උදාහරණ දෙකක්. ඒ උදාහරණ දෙක තමයි මෙන්න මේ විදිහයි. ඇත්තු දමනය කරන, අස්වයන් දමනය කරන, ගවයන් දමනය කරන කෙනෙක් ඉන්නවා. ඇතුන් අස්වයන් ගවයන් දමනය කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඒ දමනය කරන්න හැකියාව නැති පුද්ගලයෙකුත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා අර ඇතුන් අස්වයන් ගවයන් දමනය කරන්න පුළුවන් කෙනාටද බොහොම පහසුවෙන් අර කියන සතුන් දමනය කරන්න පුළුවන් නැත්නම් අර කිසිම පළපුරුද්දක් නැති කෙනාට කාටද පුළුවන්? පළපුරුද්ද ඇති කෙනාටයි. ඒ කියන්නේ පළවෙනියටම තමන් තුළ දමනයක් ඇති කරගෙන තමයි අර කියන සතුන් දමනය කරන්න පුළුවන්. එහෙම නැතුව අපි ගියොත් අපිට හැකියාවක් නැහැ. පළපුරුද්දක් නැතුව අපි ගියොත් ඇතුන් අස්වැයන් ගවයන් දමනය කරන්න අපිට පුළුවන් මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ තමයි පින්වත්නි කෙනෙක් තුළ සිතෙහි එකඟතාවය සමාධියක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා නම් එයා පළමුවෙන්ම කරන්නට ඕනේ මොකද්ද? ආත්ම දමනයක් සිද්ධ කරන නිසා තමන් දමනය ඉඳලා ඉන්නවනේ. තමන් දමනය වෙච්ච කෙනෙකුටයි පුළුවන් වෙන්නේ තවත් කෙනෙක් දමනය කරගන්න. තවත් දෙයක් දමනය කරගන්න. නිකමට හිතලා බලන්න අපේ හිත දමනය කරගන්න නම් අපි තවත් කෙනෙක් දමනය කරන්නට නම් පළමුවෙන්ම අපි සංවරය දමනය ඇති කරගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාව අචිරවත ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි අචිරවත තවත් දෙයක්. යම්කිසි යාළුවෝ දෙන්නේ යන විශාල කන්දකට. ඒ කන්දකට යන අවස්ථාවේදී එක යාළුවෙක් කඳ ඉහළටම නගිනවා. අනිත් යාළුවා කඳ පාමුල ඉන්නවා. ඉහළට ගියපු යාළුවගෙන් පහළ ඉන්න යාළුවා අහනවා මොනවද ඔයාට උඩ පේන්නේ? අහසේ පේන්නේ මොනවද? එතකොට එයා කියනවා මට පේන්නේ ලස්සන කුකුළු. ලස්සන වැල්. ලස්සන පරිසරය. එතකොට පල්ලෙහා ඉන්න එක්කෙනා කියනවා ඒක නම් වෙන්න බැරි වැඩක්. ඇයි යාර පේනවද? පේන්නේ නැහැ. ඇයි අර යාළුවා ඉඳන් ඔක්කොම පැහැදිලි කරන්නේ. නමුත් පල්ලෙහා ඉන්න කෙනා කිසි දෙයක් දන්නේ නැතුව ඒ කියන දේවල් ප්‍රතික්ෂේප කරනවා. නැවත අර ඉහළ ඉන්න යාළුවා පහළට ඇවිල්ලා අර යාතින් අල්ලගෙන උඩට අරන් ගින් අර කියන සියලුම දේවල් පෙන්නනවා. අන්න ඒ වගේ තමයි අචිරවත මේ ශාසනය තුල අප්‍රමාදීව දැඩි වීරියෙන් බණ භාවනාවේ යෙදෙන කෙනෙකුට තවත් කෙනෙක්ගේ චිත්ත ශක්තියක් දැක ගන්නට පුළුවන්. දැන ගන්නට පුළුවන්.
එහෙම නැතුව කෙනෙක් කතා කරනවා නම් මේ සිතෙහි එකඟභාවයේ කෙලෙස් වලින් යුක්තව ඒ කියන්නේ ඔවුන් කාම ලෝකයෙන් මිදෙන්නේ නැතිව යම්කිසි කෙනෙක්ගේ චිත්ත ශක්තිය සමාධියක් පිළිබඳව කතා කරනවා නම් එයාලා සියලු දෙනා මර ජයසීන කුමාරයාට සමානයි කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී අචිරවත ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේගේ මේ උදාහරණ ආර්ය මාර්ගයට යොමු කරන්නට කෙනෙක් ගන්න උදාහරණ හරි අපූර්වයි. හරි ලස්සනයි කියලා සඳහන් කරනවා. ඒ සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අචිරවත ඒ විතරක් නෙවෙයි. ඔබ ආර්ය මාර්ගයට යොමු වෙන්නට ඕන ගිහි ශ්‍රාවකයෙක් ආර්ය මාර්ගයේ යෙදෙන්නට ඕන. ඒ ආර්ය මාර්ගයට යොමු වී ඔහුට සිතෙහි එකඟතාවය ඇති කර ගැනීම පිණිස අවශ්‍ය කරන කාරණා කීපයක් තියෙනවා. ඒකයි මෙතනදී වැදගත් වන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. අපි බලමු පින්වත්නි මේ දේශනාවේ ආර්ය ශ්‍රාවකයෙකුට නැත්නම් ගිහි ජීවිතයක් ගත කරන ඔබට සිතෙහි එකඟතාවය ඇති කරන්නට අවශ්‍ය කරන කාරණා මොනවද කියලා. දැන් පැහැදිලිද සූත්‍ර දේශනාව? කවුද කථානායකයා? අචිරවත ස්වාමීන් වහන්සේ. ඊළඟට එකතු වෙන චරිතය කවුද? ජයසේන කුමාරයා. ඊළඟ තමයි බුදුහාමුදුරුවෝ නේද? පැහැදිලි. දැන් බුදුහාමුදුරුවෝ තමයි සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ කාම වනයේ සිටින සත්වයින්ට මිනිසුන්ට ඒ කාම වනයෙන් බැහැර වෙලා සිත එකඟ කරගන්නට අවශ්‍ය නම් ඒ අය පිළිපැදිය යුතු කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපිත් හරි කැමති නේද සිත එකඟ කරගන්න. සිත එකඟ කරගන්න තියෙන ක්‍රමයක් කියන්න බලන්න. කාරණා කියන්න බලන්න. එක කාරණා සිත එකඟ කරගන්න භාවනා. තව බලන්නකො අංක එකටම ආවේ භාවනා. අපේ හැමෝගෙම හිතවල තියෙන්නේ සිත එකඟ කරගන්නවා නම් මොකද? භාවනා විතරයි. භාවනාවෙන් තොර එකක් නැද්ද? සීලයෙන් පුළුවන් සිත එකඟ කරන්න. සම්මා සතිය. ඔ මට මේ ළඟදී අහ වුණා කියවන්න ලස්සන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සබ්බාසව සූත්‍රය. මේ සබ්බාසව සූත්‍රයේ මගේ මතකයේ ඇටියට කාරණා හතක් කියනවා. සිත එකඟ කරගන්න පුළුවන්. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ආසව ධර්ම ප්‍රහීණ කරගුවාම සිත එකඟ වෙන්නේ නේද? ඒ කියන්නේ ලෝභය, ద్వේෂය, මානය, මෝහය මේවා දුරු කරන්න පුළුවන් ක්‍රමවේද හතක් තියෙනවා. ඒ හතේ අනුපිළිවෙලට අනුව ගත්තාම 1 2 3 4 5 6 හත ගත්තොත් හත්වෙනි අවස්ථාවන්ට තමයි තියෙන්නේ භාවනා පහතක්. මේ භාවනාවෙන් තමයි ආසව ප්‍රහාණය කරන්න පුළුවන් යන්නේ. එතකොටයි හිත පිරිසිදු වෙන්නේ, සිත එකඟ තත්වෙටපත් වෙන්නේ. එතකොට අංක කීයක දීග වැටලා තියෙන්නේ? 7. එතකොට අපි හැමෝම කතා කරන්නේ පළවෙනි එක. සිත එකඟ කරන්නේ දඟලන්නේම භාවනාවල්. හත අල්ලගෙන තමයි පහසු. හැබැයි මිනිස්සු දායක දායකාවෝ බෞද්ධයෝ මේ කාරණේ දන්නවත් ඇති. නොදන්නවත් ඇති. හැබැයි කොච්චර මුලා වෙලාද බලන්නේ. ඔබ විතරක් නෙවෙයි ගිහි පැවිදි අපි දෙගොල්ලම හැම වෙලාවෙම කියන්නේ මේ හිත එකඟ කරන්න පුළුවන් භාවනාව විතරයි. වෙන මොකුත්ම නැහැ. නෑ පින්වත්නි, බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දස්සනා පහතක් සබ්බාසව සූත්‍රයේ. විනෝදනා පහතක් බා, පටිසේවනා පහතක් බා, අතිවාසනා පහතක් බා. මේ විදිහට කාරණා හතක් තියෙනවා. ඒ හතෙන් අපි අරන් තියෙන හත්වෙනි එක කවු විදිහට? පළවෙනි එක විදිහට තමයි අරගෙන සිතේ එකඟතාවය ඇති කරගන්න හදන්නේ. බලන්න කොච්චර මුලාවල අද කියලා නේද? චුට්ටක් බලන්න මේ භාවනාවෙන් තොරවත් අනික් කාරණා හයත් එකතු කරගෙන නැත්නම් තමන්ට ගැළපෙන්න නැත්නම් තමන්ට පහසු එකක් හොයාගන්න. මේ භාවනාව විතරක් නෙවෙයි බුදුහාමුදුරනේ මේ දේශනා කරන්නේ. සබ්බාසව සූත්‍රයේදී උන්වහන්සේලා දේශනා කරනවා භාවනාව කියන්නේ හත් වෙනි අංගයයි සිත එකඟ කරන්නේ.
ඊට කලින් තව හයක් තියෙනවා. ඒ හයත් උටක් බලන්න ප්‍රගුණ කරන්න. එතකොට සමහරක් විට සිත ඒකඟතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මා මේ කාරණය අතිරේකව ඔබට සඳහන් කරේ. දැන් ඔන්න අචිරවත ස්වාමීන් වහන්සේට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ශ්‍රාවකයෙට අවශ්‍ය නම් අප්‍රමාදීව දැඩි වීරියෙන් යුක්තව බණ භාවනා ධර්මයන් වල යෙදিলা සිත එකඟකරනද එයා පළවෙනියටම ප්‍රගුණ කළ යුතු කාරණිය තමයි දියුණු කළ යුතු කාරණිය තමයි ඉන්ද්‍රිය සංවරය. මොකක්ද? හරිලේසි නේද? බුදුහා හරිලේසි නේද? ලේසි නේ. ඕ ඉතින් දැන් කොච්චර දැන් ඔය හිතවල ඇසින් ගන්න රූපය නිසා කනින් අහන ශබ්දය නිසා මේ තුල මේ දේශනේ තුල යම්කිසි ද්වේෂයක් ඇති වෙලා නැද්ද? ඈ? නිකන් එපා වීමක් වගේ වෙලා නැද්ද? ආ නැත්තම් බොහොම හොඳයි. අන්න ඕක තමයි වැරද්ද වෙන්නේ. අපි ඇහින් ගන්න රූපය අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගත්තර කමන්නේ. හැබැයි ඒක ස්ථිර එකක් විදියට තබා ගන්න එපා කියලා. සත්වයා ඇහෙන් අරමුණක් ගන්නවා අරගෙන ඒකේ ඇලෙනවා ගැටෙනවා. ඒකනේ අර බාහ්‍ය දාරුචීරිය ස්වාමීන් වහන්සේට දේශනා කරා කාරණා කියයි. කියන හතර හාමුදුරන් කියන බං දිත්තේ දිත්තමද දැක්කොත් දැක්කමම නේද? අපි මොකද දැක්කොත් දැක්කමම නේද? ඔව් අපි ඉතින් ඒක උපාදානය කරගන්නවා අල්ලගන්නවා අල්ලගෙන ඒක ඉතින් එළියෙලි ඉන්නවා. ඊට පස්සේ සුතේ සුතමත්තම් භවිසති. අහුවොත් මොකද කරන්නේ? අහුව විතරයි ඒ දාරුචීර ස්වාමීන් වහන්සේට. හැබැයි අපිට අපි ඒක ඔච්චර සිහි කරනවා නේද? නිකන් ලස්සන සින්දුවක් මේ කාලේ නැගලා යන එකක් තියෙනවා නම් දැන් නම් ඔය පින්වත් පිළිසරෙන් ඉතින් ඒවා මේ අවශ්‍ය නැහැ. තරුණාවදී ඉන්න අය නම් ඒ යන එකක් තියෙනවා මොකද්ද දන්න ඔක හොයන්න ඕනේ. සමහර විට අපිත් ඔය විශ්වවිද්‍යාලේ ඉන්න කාලේම හොයන්න ගත්තානේ එක එක මොනවද මොනවද මෙහෙමයි කියන්නේ. ඒ ගෙන කියන දේවල් බලන්නක සුතේ සුතමත්තම් භවිසති. ඇහුවනම් ඇහුවා විතරයි. ඊළඟට මුතේ මුතමත්තම් භවිසති. ඊළඟට විඤ්ඤාතේ දැනගත්තනම් දැනගත දේ විතරයි. ඉතින් අන්න ඉන්ද්‍රිය සංවරය. ඔබ ඇහුවනම් දෙයක් අහපු දේ එතනින් ඉවර කරන්න ඕන. මේක නෑ ඇහුවනම් තව තවත් දිගට ගෙනියනවා. දිගට ගෙනියන්න ගෙනියන්න මොකද වෙන්නේ? ඉතේ සුවයක් ඇති වෙනවා. හැබැයි අපි නොදැනුවත්ම අපි ඒකට වහල්ු වෙලා අපිට කොච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? මේ ගැටුම් ඇති වෙලා තියෙනවද? එහෙම මේ කියන මේ බණ කියන විදිහට ඔවා ඉතින් අත්හරින්න බෑ. මම දන්නවා. බැරි හින්ද තමයි බුදුහාමරෝ දේශනා කරේ මේක අත්හරගන්න පුළුවන් වුණොත්. මේක ප්‍රගුණ කරන්න පුළුවන් වුණොත්. දැන් අර මුලින් කිව්වේ මොකක්ද? අරමුණ මොකක්ද? සිතේ ඒකඟතාවය ඇති කරගන්න. සිතේ ඒකඟතාවය ඇති කරගෙන මොකද කරන්න හදන්නේ? ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඔන්න සිතේ ඒකඟතාවය ඇති කරනවා. සිතේ ඒකඟතාවය ඇති කරගෙන අපි බලාපොරොත්තු වෙන මොකද? මෙලෝදීම නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපේ තියෙන කෙලෙස් අධිකකම නිසා අපේ තියෙන අධික අවිජ්ජා කියන්නේ දැඩි ලෝභකම නිසා ආසාව නිසා පින්වත්නි අපිට ඒ තත්වේ මිදෙන්න බැරි කමක් වෙලා තියෙනවා. ඉතින් ඒකම තමයි අපිට තවත් මේ ආගේ සුති සුත මන්තම් භවිස්සති කියන එකේ ටිකක් පොඩි වෙනසක් කරන්න වාගේ වෙනවා නේද? ඒ කියන්නේ අපි බණ අහුවොත් ඒක අමතක කරනවා නෑ. ඒක හොඳ පාත්‍රතාවක් මන්ත මතක් කරා. මේ බණ අහුවාම ඒක නම් ලස්සනට කරනවා. අනිත් ඒවා මතක තියාගන්න බණ විතර සුති සුත මන්තම් භවිස්සති ඒක හරියන්නේ නැහැ. ඒක ඇහුවොත් ඒක තියාගන්න ඕනේ. හැබැයි අනිත් ඒවා නම් බැහැර කරන්න ඕනේ. දැන් අද දවසේදී මොන හරි දෙයක් නොපෙ මේ බණවලට පිටින් යමක් කියනවා නම් මොකද කරන්න ඕනේ? අර කොන්න ප්‍රගුණ කරාට කමන්න. මොකද්ද? සුතේ සුතමත්තම් භවිසති කියනවා. කියන්නේ බණින් පිට මාතෘකාවෙන් පිට හාමුදුරුව යමක් කිව්වා නම් අපිට වටින් නැති දෙයක් අපේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න මෙලොව ජීවිතය දියුණු කරගන්න වටින් නැති දෙයක් කිව්වා නම් අන්න ඒක සුතේ සුතමත්තම් භවිසති වෙන්නට ඕනේ. ඒක බැහැර කරන්න ඕනේ.
අරවාගේ දෙයක් නම් බැහැර කරන්න එපා. ධර්මයේ කියන්නේ කොහොමද? හැබැයි ධර්මයක් අත්හරින තැනක් තියෙනවා. කොතනදීද? මේ සියලු කෙලෙස් ප්‍රහීණ කරලා එයා ධර්මයේවත් ඇලෙන්නේ නැහැ. අපිට දැන් තියෙන්නේ මොන තණ්හාව? ධර්ම තණ්හාව. මේකෙන් ඈතර වෙනකම් හිත ඒ තත්වයට ගේනකම් අපි තුල තියෙනවා ඒ තණ්හාව. අන්තිමේදී බුදුහාම දේශනා කරනවානේ කොළූපමං වික්කවේ ධම්මා දේසිසාමි නිස්සරණත්තායනෝ ගහනත්තාය. මාණෙනි මේ ධර්ම මම ඔබට දේශනා කවුරක් වශයෙන් දේශනා කරනවා? මොකටද සසරින් ඈතර වෙන්නේ? හැබැයි ඒ සසරින් ඈතර වුණාන් පස්සෙත් මේක මේ පහුර ඔබ කරේ තියාගෙන යනවා නම් ඔබ තාම සසරින් ඈතර වුණ කෙනෙක් නෙවෙයි. ඒක නිසා මේ ධර්මන බුදුහාම දේශනා කරලා තියෙන්නේ ඈතර වීමට මිස ඒක බදාගෙන අල්ලන්න යන්නේ. බලන්න බුදුහාම එතන විදර්ශනාවෙන් දැක්කා ධර්ම. උන්වහන්සේ මේ සසර කල්ප ගාන තිස්සේ හොයාගන්න දඟලපු පෙරුම් පුරපු ධර්ම අවබෝධ කරගිනත් ඒ ධර්මත් අවසානයේ මොකද වෙන්නේ? අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා කියන උන්වහන්සේ දේශනා කරා. හරි. එතකොට පළවෙනි කාරණා දැන් ගිහි ශ්‍රාවකයෙකුට සිතේ එකඟතාවය ඇති කරගන්න අවශ්‍ය නම් පළවෙනියට මොකද කළ යුත්තේ? ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත යුතුයි. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න කෙනාට පුළුවන් අන්න අර කියන සිතේ එකඟතාවය ඇති කරගන්න. බලන්න සිත චංචල වෙලා තියෙනවා නම්, සිත එහි මෙහි දුවනවා නම්, ඈත තැන් වලට යාමනවා නම්, ඉගිලෙනවා නම්, සැරිසරනවා නම්, ඒ සැරිසරන හැම මොහොතකදීම ඒකට හේතුව වෙලා තියෙන්නේ ඇස නැත්තම් කන නාසය දිව ශරීරය නැත්තම් අපේ මනස. මෙන්න මේ කියන ඉන්ද්‍රිය හය තමයි මුල් වෙලා තියෙන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් මේ ඉන්ද්‍රිය හය සංවර කරගන්න, ඒක නාට පුළුවන් අර කියන සිතේ එකඟතාවය ඇති කරගන්න. ඊළඟට දෙවෙනි කාරණේ වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් සිතේ එකඟතාවය ඇති කරගන්න එයා මෙන්න මේකත් පිළිපදින්න ඕනේ. ආහාර භෝජනේ මත්තන්විත. ඒ කියන්නේ පමණ දැන වළඳන්න ඕනේ, අනුභව කරන්න. දැන් එතකොට අද වළඳන්න ඕනේ කොහොමද? ප්‍රමාණය දැනගෙන. ඒ කියන්නේ බත් පිටවල් 4ක් 5කට තමන්ගේ බඩේ ඉඩ තියාගෙන නතර කරන්න ඕනේ. එහෙම නතර කරන කෙනාට අර්ථ තමයි කියන්නේ ආ භෝජනේ මත්තන්විතා. ඒක ප්‍රගුණ කරන කෙනා වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොකද මේක හේතු වෙන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි ආහාර ගන්න ඕනි වෙන හේතුවක් නිසා නෙවෙයි. අපිට ඇති වෙච්ච බඩගින්න, කුසගින්න නිවා ගන්නටයි. එහෙම නිසා මේ ශරීරය අලංකාර කරගෙන ශරීරය දිගටම පවත්වාගෙන යන්න නෙවෙයි කියන එක, ස්ථිරව පවත්වාගෙන යන්න නෙවෙයි කියන අදහසින් තමන්ගේ එදිනදා ජීවිතයේදී තමන්ගේ වැඩකටයුතු ටික සිද්ධ කර ගැනීම, කුසගින්න නිවා ගැනීම පිණිසයි මම ආහාර ගන්නේ කියන එකෙන් කෙනෙක් ආහාර අනුභව කළ යුතුයි, වැළඳිය යුතුයි. එතකොට පමණට වඩා ආහාර ගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පමණට වඩා ආහාර ගත්තොත් නිදිමත තව ආරම්භ තව එකක් හදනවා නේද? පමණ මොකද ස්මෘතාව නේ? බලන්න කොච්චර අපිට මතකයි අර කොසල් රජු වන්ද වෙච්ච හැබැයි නේද? අපි ආහාර දිනන ඒක අපි ඔක්කොම අත්දැකීමක් ඇති මේ ආහාර ඕනෑමට වැඩි ගත්තාම වෙන ප්‍රශ්න. ඉතින් ඒක නිසා මේ බුදුහාම දේශනා කරන එකයි මේ බත් පිටවල් 4ක් 5කට ඉඳ තියාගෙන දැන් ඇති. දැන් අපි එහෙම ඔය වළඳනකොට එහෙමයි කරන්නේ. පමණට වඩා ගත්ත දවසට පළතුරු ටිකවත් වළඳන්නේ. එතකොට දන්නවා දැන් ලිමිට් එක පයින් කරනවා කියන්නේ ඊට වඩා ගත්තොත් අර කියන පළවෙනි දෙකේ හැදෙනවා. මොකද ස්මෘතා කියන එක හැදෙනවා. ඉතින් අපහසුයෙන් ඉන්න ඕනේ. ඉතින් ඊට වඩා හොඳයි අර පිළිවෙල අවබෝධ කරගෙන ඒක එතනින් නතර කරන්න. අන්න එහෙම කරන කෙනා දැන් අපේ මූලික ආරම්භන සිත එකඟ කරගන්න, සිත එකඟ කරගන්න අපි යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලට හානියක් වෙනවා ඔබ ඕනෑවටත් වඩා ආහාර
ගත්තාම හැබැයි අද තියෙන ආහාර දානියම නම් ඉතුරු කරන්න එපා ඈ. එහෙම කියලා. එතකොට අපිට සුද්ධ කරන්න වෙයිලා. පූජා කරනකට පාඩවන්න ඒකින් අන්දර වළඳන්න. හැබැයි බත් කටවල් හතරකට විතර ඉඳ තියාගන්න. හොඳයි පින්නාදී මේ දෙවෙනි ආකාරණිය. එතකොට සිත එකඟ කරගන්න අවශ්‍ය කරන ගිහි ශ්‍රාවකයෙකුට පැවිදි ශ්‍රාවකයෙකුට අවශ්‍ය නම් කාරණා දෙකක් උන්වහන්සේ දේශනා කරා. මොකද්ද? පමණ දැනස. ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගන්න. දෙක පමණ දැන අර ගන්න ඕනේ. ඒක මේ පන්සලේ අද දවසේ විතරක් නෙවෙයි. කිදෙනකින් මේ කටයුතු කරන්න. පමණ දැන ආහාර ගන්න තරමට තමන් කායිකව මානසිකව දෙකම නිරෝගී වෙනවා. තුන්වෙනි එක. ජාගරියම් අනියුක්තෝ. ඊට පස්සේ බුදුහාම දේශනා කරනවා මේ නින්ද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. සිත එකඟ කරගන්න දඟලන මහන්සි වෙන කෙනා අප්‍රමාදීව වැඩ කරන කෙනා වීර්යය වඩන කෙනා අනිවාර්යයෙන්ම නින්ද පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. දැන් අපි මොකද කරන්නේ? රෑ 10ට විතර නින්දරදී නැත්නම් 12ට විතර නින්දරදී පාන්දරම නැගිටිනවනේ නේද? ඉතින් බලන්න පාන්දරම නැගිටින කෙනාට බැයිද සිත එකඟ කරගන්න වැඩ පිළිවෙල කරගෙන යන්නේ? නැත්නම් අපේ ජීවිතේ අපි වැඩිපුරම කරලා තියෙන්නේ මොකද්ද? කනවයි නිදාගන්න එක නේද? එතකොට බුදුහාමුදුරු දේශනා කරන ඔබට මේ මනුස්ස ජීවිතේ මේ උතුම් වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නම් ඔබ නින්ද කියන එක අත්හල යුතුයි. ඔබට නින්ද දුනාරෝ පැකියද සැතපුනේ පැය දෙකයි නේද? එතකොට උන්වහන්සේ මේ පැය දෙක අරගෙන ඒ පැය දෙකෙන් තමයි උන්වහන්සේ කායික විවේකයේ ගත්තේ. එතකොට අපි පැය 7ක් 8ක් විතර කාලයක් ගන්නවා නැත්නම් පැය 6ක් විතර ගන්න. පැය 6ක් විතර ගන්න කෙනාට පින්වත්නි එයා නින්දට ඇලෙනවා නින්දට අනුම් කරනවා. නින්දට අනුම් කරන කෙනාට කවදාවත් සිතේ එකඟතාවයක් ඇති කරගන්නට බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස ජීවිතයේදී වැඩ කරනවා තමයි අපිත් වැඩ කරනවා. කාර්ය බහුලයි. හරි මහන්සි ඔෆිසෙකේ එක සමායක පැය 8ක් විතර ඉඳගෙන ඉන්නවා. කෑ ගහනවා නේ? ඒ කෑ ගහනකොට වැඩ කරනකොට හරි අමාරුයි. හැබැයි එහෙම කියලා ඒක මේ භෞතික ජීවිතයට ගින්නන වැඩ පිළිවෙලා. දැන් අපි අරමුණ මොකද්ද? සිත එකඟ කරගන්නනේ. මේ ඔක්කොමත් වැඩ කරගන්න ගමන් සිත එකඟ කරගන්නවා. සිත එකඟ කරගන්න නම් අපි නිින්ද කියන එක යම් ප්‍රමාණයක් කියලා ගන්න ඕනේ, සීමා සහිත කරගන්න ඕනේ. කාරණා කීයද? තුනයි. ඊට පස්සේ විමාත්‍රි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල මේ කාරණා තුනට අමතරව තවත් කාරණ වැදගත් කාරණයක් ඇති කරගත යුතුයි. ඒ තමයි මොකද්ද? සම්මා සතිය ඇති කරගන්න. සතිය තිබුණොත් විතරයි මේ එකඟතාවය ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිතේ එකඟතාවයක් ඇති වෙන්නේ ඔබ සිහිනුවණින් ඉන්න පමණටයි. ඔබ කරන කියන දේ පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් ඉන්නවා නම් සතර සතිපට්ඨානෙ වඩනවා නම් විශේෂයෙන්ම කායානුපස්සනාව වඩනවා නම් ඔබගේ කයේ ඉරියව්වන් පිළිබඳව ඔබ හොඳ අවධානයෙන් ඉන්නවා නම් සතියෙන් ඉන්නවා නම් ඒ කෙනාට පුළුවන් සිතේ එකඟතාවය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඔබ ප්‍රගුණ කරගත යුතු එකක් තමයි පංච නීවරණ තමන්ගේ සිතින් බැහැර කරන්න උත්සාහ ගන්න. මොනවද පංච නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡ. මේ කියන කාරණා පහ තමන්ගේ හිතින් දුරු කරගත්තොත් ඒ කෙනාට පුළුවන් සිත එකඟ කරගන්න. බලන්නකො සිත එකඟ කරගන්න ඔතනින් කියපු පළවෙනි කාරණෙන් වෙයිද? ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්ත කෙනාට සිත එකඟ කරගන්න බැයිද? ගොඩාක් දුරට පුළුවන්. එයාට අප්‍රමාදී වෙන්න කියනවා. දැඩි වීරයක් ඇති කරගන්න කියනවා. ඒ වගේම ධර්මයේ පිළිපදිමින් බණ භාවනා කරමින් ඒ වැඩපිළිවෙලේ යනවා නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව පින්වත්නි අනිවාර්යෙන්ම යාට අර සිතේ එකඟතාවය ඇති කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
අපි ඒක නිසා පින්නවත් මෙන්න මේ වැඩපිළිවෙල මේ කාරණය හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ හිතනවා නම් මේ පැවිදි සුවයට ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ ඔබ අප සියලු දෙනාම ජීවත් වෙන්නේ කාම ලෝකයක කාම වනයේද? ඒ කාම දැන් ජයසේන කුමාරයාට අර අචිරවත් ස්වාමීන් වහන්සේ දේශනා කළදී තේරුම් ගන්න බැරි වෙන්න හේතුව වශයෙන් දක්වන්නේ මොකද්ද? එයා කාම ලෝකේ ඉඳන් මේ සිතක් දියුණු කරගත්ත සිත දියුණු කරගන්න වැඩ පිළිවෙලක් හදන ස්වාමීන් වහන්සේ ගැන කතා කරනවා. ඉතින් ඒ කෙනෙකුට බෑ කවදාවත් මෙහි යථා ස්වභාවය තේරුම් ගන්න. ඒකයි ජයසේන කුමාරයා කියන කතා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි පුජ්‍යලින්ද කවදාවත් අර කියන චිත්ත එකඟතාවය සිත එකඟතාවය ඇති කරගන්න හැකියාවක් නැහැ කියලා. ඒ නිසා ඒයට සිතේ එකඟතාවයක් ඇති කරගන්නට අවශ්‍ය නම් අර කියන කාම ලෝකයෙන් කාම වනයෙන් බැහැර වෙන්න ඕනේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒක නිසා පින්වත් ඔබ මේ කාම ලෝකයේ නිතරම ජුගුප්සා ලෙස නැත්තම් පිළිකුලෙන් බලන්න. පිළිකුලෙන් බලන තරමට ඔබට මේ කාම ලෝකයෙන් බැහැර වෙන්නට පුළුවන්. කොහොමද අපි ඔබ බලන්නේ? නිකන් හිතලා බලන්න. එක සූත්‍ර දේශනාවක තියෙනවා මට මතකයි සුත්ත නිපාතේ වගේ මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මේ රඟ මඩලට. ඒ රඟ මඩලේ ඉන්න නැට්ටුව තමයි අපි සියලු දෙනා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අම්මයි පුතයි ඇවිල්ලා මේ රඟ මඩලේ සෙල්ලම් නටනවා. ප්‍රදර්ශනය වෙනවා නැටුම් පෙන්නනවා. ඒ දෙන්නම තවත් අවස්ථාවක ස්වාමියයි බිරිඳයි විදිහට එනවා. කොච්චර පිළිකුලද බලන්න. නේ? අද අපිට අම්මා වුණ කෙනා ඊළඟ රඟ මඩලේදී ඊළඟ සසරේදී ඊළඟ භවයේදී කවුද වෙන්නේ? එක්කෝ සහෝදරියා, එක්කෝ බිරිඳා, එක්කෝ ස්වාමියෙ. එහෙම නැත්නම් සහෝදරිය. මේ වගේ තත්ත්වයක් තමයි උදාවෙන්නේ. කොයිතරම් පිළිකුලද බලන්න. නේ? එතකොට අන්න අපිට සරලවම ලැබලා තියෙනවා මේ ඉන්න කවුද අපි සමහර විටක ඒ අය එකිනෙකා මාරු වෙලා ඒ අවස්ථාවත් සමහර අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය කොයි තරම් පිළිකුලෙන් දකින්න පුළුවන් මේකම ඇති නේද මේ සසර පිළිකුල් කියලා අපිට දකින්න. ඒක නිසා බුදුහාම දේශනා කරන මේ කාම ලෝකයේ කියන එක නිතරම ඔබ දකින්න ඔන්න ඔය ස්වභාවය. ඔය ස්වභාවය නිතර නිතර දකින්න කෙනා අපගේ දුව වෙන කෙනා අපගේ පුතා වෙන කෙනා ඊළඟ භවයේදී අපගේ ස්වාමියා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ පිරිඳ වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේකයි සසරේ ස්වභාවය. මේකයි කාම ලෝකයේ ස්වභාවය. මේ ස්වභාවය මෙහිමනම් ඒක ඇත්තටම පිළිකුලක්. අපිට ඒ වගේ ස්වභාවයකින් අපි කොහොමද අපේ දෙමව්පියොත් එක්ක ගනුදෙනු කරන්නේ? අපේ දරුවොත් එක්ක අපිට ගනුදෙනු කරන්නේ? සසර ඇත්ත తత్వේ ඒක නම් ඒක පිළිකුලයි. මේ තියෙන න්‍යායට නීතියට රීතියට අනුව එක පටහැනි. එහෙමනම් එහෙම දෙයක් නේ අපි පතන්නේ. බුදුහාම දේශනා කරනවා මෙන්න මේ විදිහටවත් හිතලා මෙන්න මේ කාම ලෝකය පිළිකුල් කරලා ඒකෙන් මිදෙන්න මිදලා අර කියන ඉන්ද්‍රිය සංවරය ඊළඟ ආහාරේ පමණ කර නැළඳීම ඊට පස්සේ නිින්ද ඊට පස්සේ තව සතිය වඩා ගන්න ඊළඟ පංච නීවරණ දුරු කරන්න මෙන්න මේ ටික වඩන කෙනාට සිතේ එකඟතාවයක් ඇති කර ගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරා. ඒක නිසා පින්වත්නි ඔබගේ ජීවිතය තුළ අඩම ගානේ පංච නීවරණ දුරු කර ගන්න බැරි නම් නිින්ද කඩා ගන්න බැරි නම් ඊළඟට සතියවත් හරියට වඩා ගන්න බැරි නම් අඩම තරමේ තමන්ගේ ආධ්‍යාත්මික ආයතන හයවත් යම් ප්‍රමාණයකින් සංවර කරගන්න අර බාහිර දාරුචීර ස්වාමීන් වහන්සේගේ ක්‍රමවේදය අනුගමනය කරගන්න. මොකද්ද? දිත්තේ දිත්තමත්තම් බහිසති, සුතේ සුතමත්තම් බහිසති, මුතේ මුතමත්තම් බහිසති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් බහිසති කියලා මෙන්න මේ විදිහටවත් සිත තුළ ඇති කරගෙන අරමුණක් තියාගෙන අධිෂ්ඨානයක් ඇති කරගෙන තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගත්තොත් එවැනි කෙනාට අර සිතෙහි එකඟතාවයක් ඇති කරගෙන උතුම් වූ නිවන් පසක් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඔබ ඒ වැඩ පිළිවෙල අනුගමනය කළොත් ඔබටත් හැකියාව ලැබෙනවා ඒ සිතෙහි
සුගතාවය ඇති කර ගන්න. හොඳයි. මෙතකින් අපි බණ අවසන් කරනවා. පින්වත්නි අද අපි සාකච්ඡා කළේ මොන සූත්‍රයේද? දන්ත භූමි සූත්‍රය. දැන් මොකද්ද දන්ත කියන්නේ? දන්ත කියන්නේ? දන්ත කියන්නේ දැන් මොකක්ද? අපාටිය සූත්‍රය සාකච්ඡා කරමු. දන්ත. දන්ත භූමි සූත්‍රයේ කවුද කතා නායකයා? අචිරවත ස්වාමීන් වහන්සේ. ඊළඟට චරිතය කවුද? ජයසේන කුමාරයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අචිරවත ස්වාමීන් වහන්සේට දේශනා කරන මේ ආර්ය මාර්ගයට පිළිපන් නැත්නම් ආර්ය මාර්ගයට යොමු වෙන ගිහි ශ්‍රාවකයෙක් හෝ පැවිදි ශ්‍රාවකයෙක් ඇති කරගත යුතු කාරණා කීපයක් පිළිබඳව. ඒ මොකේද? සිතෙහි ඒකාග්‍රතාවය, එකඟතාවය පිණිස. මොනවද පළවෙනි කාරණේ? ඉන්ද්‍රිය සංවරය. සංවරය කියන්නේ මොකද්ද? ඉක්මවා ඉක්මවා ගන්න තවත් වචනයක්. පාලන. පාලනයට තවත් වචනයක්. එකඟතාවයට තවත් වචනයක්. දමණය කරගන්න. එහෙනම් දන්ත භූමි කියන්නේ මොකක්ද? භූමි කියන්නේ දන්ත කියන්නේ දමණය. භූමි කියන්නේ සාමාන්‍ය කියලා කියන්නේ පොළොව. එතකොට දමණය කරන පොළොව. ඔත මේකේ හැටියට නම් ගන්න වෙන්නේ දමණය කරන තැන. මොකද්ද දමණය කරන්න හදන්නේ? සිත. මොකක් කරාද? මොකක් කරාද? ඉන්ද්‍රිය සංවරය. එහෙම නැත්නම් ආහාර පමණ දැන වැළඳීමෙන්. එහෙම නැත්නම් නින්ද අඩුවෙන් තබා ගැනීම. ඊළඟට සමා සතිය ඇති කර ගැනීමෙන්. එහෙම නැත්නම් පංච නීවරණ දුරු කිරීමෙන්. බලන්නකො එතකොට දන්ත භූමි කියන්නේ දමණය කරන තැන. ඒ සිත දමණය කරන්න එකඟ කරගන්නට අවශ්‍ය කරන කාරණා සඳහන් වූ සූත්‍ර දේශනාව තමයි දන්ත භූමි කියලා කියන්නේ. හොඳයි පින්වත්නි, මෙතෙක් වෙලා රැස් කරගත් මේ පින් බලෙන් සතියේ පින්වත් ඔබ සෑම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. මෙලොව යහපත සැලසේවා. මේ උතුම් වූ ධර්ම කාරණා ප්‍රගුණ කිරීම තුළින් උතුම් වූ නිවන් පසක් කර ගැනීමටම පින්වත් ඔබ සෑම දිනාටම මේ කුසලයේ හේතු වේවා කියලා කවුරු සාධාරණ කරනවා. ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටහාච දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං කරන්ති.